What's up, music lovers? ඉතින් කොහමද? ඔන්න අද තව ඔයාලට fun facts එකක් අරගෙන එක්තරා ආටිස් කෙනෙක් සම්බන්ධයෙන්. මෙයා ඇත්තටම මං හිතන්නේ මෑත කාලේ බිහි වෙලා අපි අතරින් වෙන් වෙලා ගිය greatest artist ලාගෙන් එක්කෙනෙක්, musicians ලාගෙන් එක්කෙනෙක්. බලමු කවුද කියලා. සිින්දු ඇහුණ ගමන් වාලට ටියවුන් එක ඇහුණ ගමන් වාර දන්නවා කාගේ ගැනද මේ කතා කරන්න කියලා. අතින් එක්දා සම්සේ 1947 සැප්තැම්බර් 27 මීට් ලෝෆ් ඒම නැත්තං ඇත්තනම ඇවිල්ලා මාවින් ලී ඇඩේ ඉපදෙන්නේ. ඉතිං මෙයාගේ මේ ස්ටේජ් නේම් එක මීට් ලෝෆ් කියන නම පිටිපස්සේ තියෙන්නේ මාර ෆනි ස්ටෝරියක. ඇතරම මාර ඉන්ට්‍රෙස්ටිං ස්ටෝරියක. මොකද මාවින් ඉපදුන ගමන් එයා ඇත්තරම මේ ගොඩක් රතුපාරට ඉඳලා තිනේ මේ සුද්දෝනේ. ඉතින් ගොඩක් රතුපාරට හිටපු ළමයෙක් හින්දා එයාගේ තාත්තා එයාට කතා කරලා තියෙන්නේ චංක් ඔෆ් මීට් කියලා. මේ ලෝෆ් කියන කෑල්ල එයාට ඉන්නේ එයාගේ පොඩක් වැඩිහිටි අවධියට එනකොට, ටීනේජ් අවධියට එනකොට. එයාගේ ඉස්කෝලේ ඉන්න කෝච් කෙනෙක්ගේ කකුල පාගලා, ඉතින් ඒ කෝච් එයාට බැනපු අවස්ථාවක ගෙට් ඔෆ් මයි ෆුට් යූ චංක් ඔෆ් මීට් ලෝෆ් කියලා කිව්ව අවස්ථාවේ දාගත්ත නම තමයි එම ප්‍රසිද්ධ වෙලා දිගටම ස්ටේජ් නේම් එක විදිහට පාවිච්චි කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මීට් ලෝෆ්ගේ තියෙනවා ඇත්තටම මාර ග්‍රේටස්ට් හිස්ට් එකක්. ඔයාලා අහලා ඇති එයාගේ ෆේමස්ම සින්දුව මුලින්ම ප්ලේ වුණේ ආ වුඩ් ඩූ එනිතිං ෆෝ ලව් කියන එක, නැත්තම් කියන්නේ බට් ඇයි වොන්ට් ඩූ දැට් කියන එක. ඉතින් මීට් ලෝෆ්ගේ මගේ ෆේවරිට්ම සින්දු වලින් එකක් තමයි ඒක. සහ අනිත් ඇත්තරම ඒකටත් වැඩිය මගේ ෆේවරට්ම සින්දු ඇවිල්ලා බැට් අවුට් ඔෆ් හෙල් කියන එක. ඒක තමයි මං හිතන්නේ එයාගේ බ්‍රේක් ත්‍රූ එක වුණ සින්දුව. ඉතින් මීට් ලෝෆ්ගේ මියසිකල් ජර්නික පටන් ගන්න 1960 විතර ඉඳන්. එතකොට 1960 දශකයේ ඉඳන් මෑත කාලයක් වෙනකන් මං හිතන්නේ ඒ ලැබුණ ප්‍රසිද්ධිය සහ ඒ ලැබුණ මං හිතන්නේ ග්‍රේට්නස් එක ඒ විදිහටම තියාගන්න පුළුවන් වුණ ආටිස්ට්ලකින් බොහොම සුළුතරෙන් එක්කෙනෙක් තමයි මාවින් ඇඩේ කියන්නේ. ඉතින් මං ඉස්සෙල්ල කිව්වා වගේ මීට් ලෝෆ්ගේ බ්‍රේක් ත්‍රූ ඇල්බම් එක වෙන්නේ බැට් අවුට් ඔෆ් හෙල් කියන ඇල්බම් එක. ඉතින් බැට් අවුට් ඔෆ් හෙල් එකේ බැට් අවුට් ඔෆ් හෙල් කියන සින්දුව ඇවිල්ලා මාර තියට්‍රිකල් ස්ටයිල් එකට එන රොක් බැලඩ් එකක්. ඒක මුළු සින්දු ඔක්කොම එහෙම තමයි. ඔයාලා අහන්න මම ලින්ක් එක දාන්නම්. මෙයාගේ මේ මේ ප්‍රසිද්ධම සින්දු ටිකේ සහ ඇල්බම්ස් වල ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, චෙක් කරන්න. චෙක් කරලා ඔයාලා මොකද මේ වගේ හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් එදා මෙදාතුර මම දකින විදිහට, මම විශ්වාස කරන විදිහට සහ මගේ රසය අනුව මේ බැට් අවුට් ඔෆ් හෙල් කියන ඇල්බම් එක ඇත්තරම විශිෂ්ටම ඇල්බම් එකක්. මොකද ඒකේ තියෙන සිනෙමැටික් ස්ටයිල් එක සහ තියට්‍රිකල් ඇම්බියන්ස් එක, ඒකේ තියෙන කියන්නේ ලිරික්ස් වලට දියලා තියෙන රස, මියුසික් එක අවුට් ඔෆ් ද වර්ල්ඩ්. මම හිතන්නේ නැහැ එහෙම තියට්‍රිකල් ඇල්බම් එකක් මේ මෑත කාලේ ආයෙ බිහි වුණා කියලා. එහෙම බිහි වෙන්නෙත් නැහැ. ඇත්තටම එහෙම බිහි වෙනවා කියන්නේ එහෙම බලාපොරොත්තු වෙලා වැඩකුත් නැහැ. මොකද එහෙම නැති හින්දා තමයි මේවා තාම ඒ විදිහටම පවතින්නේ. මීට් ලෝෆ්ගේ සක්සස් එකේ තවත් හවුල්කරුවෙක් තමයි ජිම් ස්ටයින්මන් කියන්නේ. ජිම් ස්ටයින්මන් ලියපු ගොඩක් සින්දු තමයි අතර මීට් ලෝෆ්ගේ සක්සස්ම වුණ සින්දු ටික වෙන්නේ. අද මං ඒවත් ලිංක්සා සින්දු වල විස්තර ටික දාලා තිනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ කියවන්න, ගිහලා චෙක් කරන්න. ඔයාලා අහලා නැත්තම් මේ වෙනකොටත් මෙයාගේ සින්දු ඇහිලා ඇති. මොකද ඇහිලා නැති වෙන්න විදිහක් නැහැ. ඉස්සර අපි ස්කූල් යන කාලේ මට මතකයි TNL එකේ හරි RTV එකේ හරි මොකක් හරි චැනල් එකක්, මම දන්නේ MTV එකක් තිබ්බා. ඒ කියන්නේ ඉංග්ලිෂ් මියුසික් ගිය ටයිම් එකක් තිබ්බා. සමහරලාට උදේ ගියා, සමහරලාට හවස ගියා. ඒ කාලේ
වැඩිපුරම ප්ලේ වුණ සින්දුවලින් එකක් තමයි අවුඩ්ඩු එනිතිං ෆොලා. ඉතින් මේක පොඩි කාලිඳම් ඇහිලා තියෙන සින්දුවක් හින්දා මම වුණත් ඒ කියන්නේ මගේ ටීනේජ් අවදියේදී මට මියුසික් ඩිස්කවර් කරන්න පුළුවන් කාලේදී මම සර්ච් කරා. සර්ච් කළා ඒ කියන්නේ මම ඉස්කෝලේ අවසාන කාලය වගේ වෙනකොට සර්ච් කළා තමයි මීට්ලෝ ෆෑන් කෙනෙක් වුණේ. ඉතින් මම හිතනවා අපි වුණත් ඒ කියන්නේ මම වුණත් පෞද්ගලිකව මියුසික් මගේ හදද්දි මේ ඉන්ස්පයර් වුණ දේවල් පොඩි 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 කෑලි තියෙන හැම දෙයකම අපිට ඇහිච්ච අපිට දැනිච්ච අපිට ෆීල් වෙච්ච දේවල් මේ මියුසික් හැම එකක් ඇතුළෙම තියෙනවා. ඒ එහෙම තමයි හැම ආටිස්ට් කෙනෙක්ම හැමෝම තව කෙනෙක්ගෙන් මොනා හරි දෙයක් ග්‍රේට් දෙයක් ඉන්ස්පයර් වෙලා තියෙනවා. ඉතින් මම පෞද්ගලිකව ඉන්ස්පයර් වුණ එහෙම එක්කෙනෙක් තමයි මාවින් ලී ඇඩේ කියන්නේ. ඔයාලා ෆයිට් ක්ලබ් බලලා තියෙනවා නම් ෆයිට් ක්ලබ් එකෙත් ඔයාලට මතක ඇති මෙයා ඉන්නවා, මාවින් ලී ඇඩේ ඉන්නවා. මං ඒකෙත් පොඩි කෑල්ලක් දාන්නම් ඊළඟට. And this is how I met the big moosey. His eyes already shrink-wrapped in tears. Knees together. Those awkward little steps. Mainly Aday කියන්නේ අත්‍තරම මේ Meatloaf කියන්නේ singer කෙනෙක් විතරක් නෙමෙයි, musician කෙනෙක් විතරක් නෙමෙයි, මේ actor කෙනෙකුත් වෙනවා. ඉතින් ඒ විස්තරات තියෙන description එකේ මම වැඩි ඒව ගැන කතා කරන්න යන්නේ. ඔයාලට discover කරන්න පුළුවන් ඒ ටික ඔක්කොම මම mention කරලා තියෙනවා. ඔක්කොම කලින් කියන්න ඕනේ video එකට like එකක් දාන්න please. ඔයාලගේ support එක ඕනේ. Subscribe කරන්න, comment කරන්න, share කරන්න, ඔක්කොම කරන්න. සහ මගේ social channels වල links ටික තියෙනවා. Please follow කරන්න. ඉතින් Meatloaf 1994 දී best rock vocals වලට Grammy එකක් හම්බෙනවා. ඒ හම්බෙන්නෙත් එයාගේ ෆේමස්ම සින්දු I would do anything for love කියන එක. ඒක ඇත්තටම මේ මම දැකපු විදිහට මාර තියට්‍රිකල් වයිබ් එක තියෙන කියනම ෆිල්ම් එකක් වගේ සිනමැටික් විදිහට හදපු වීඩියෝ එකක්. කියන්නේ ඒ කාලේ සින්දුවකට දෙන්න පුළුවන් උපරිම රහ දීපු rock ballad එකක් තමයි I would do anything for love කියන්නේ. අහන්න, අහලා ඒක රස විඳින්න. ඒ කියන්නේ සින්දුවේ මියුසික් විතරක් අහලවත් වචන විතරක් අහලාත් නෙමෙයි, සින්දුවේ මීනින් එක සහ ඒකේ විෂුවල් ස්ටයිල් එක, ඒකේ ඇක්ටිං, ඒ හැම දෙයක්ම රස විඳින්න. ඒ ඔක්කොම බ්‍රේක් ඩවුන් කරලා බලන්න. අපි ඉස්සරහට කතා කරමු ඒවා වෙනම වීඩියෝස් වලින්. මම මියුසික් රිවියුස් වල මම කතා කරන්නම් මේවායේ තියෙන විශිෂ්ටත්වය ගැන. දැනට ඔයාලට ඩිස්කවර් කරන්න, ඔයාලා තාම අහලවත් බලලවත් නැත්තම් ඔයාලට දැනගන්න මම ඒව දාන්නම්. මම පොඩි පොඩි කෑලි දාන්නේ. ඇත්තටම මට මේ ලොකු දිග කෑලි දාන්න බෑ, මොකද මේ කොපිරයිට් ස්ට්‍රයික්ස් වදින්න පුළුවන් හින්දා. ඔයාලා ඩිස්කවර් කරන්න, මම ඔයාලා වෙනුවෙන් මම ඒක මෙන්ෂන් කරන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් Meatloaf'ගේ තවත් බ්‍රේක් ත්‍රූ එකක් තමයි රොකී හොරර් ෂෝ කියන බ්‍රෝඩ්වේ එක්ස්පීරියන්ස් එක. මේක ඇත්තම සිනමැටික් එක්ස්පීරියන්ස් එකක්. මේක අනිවාර්යෙන් බලන්න. එයා එඩි කියලා චරිතයකට පනපවන්න. මේක අනිවාර්යෙන් බලන්න. මම ඒකෙත් ලින්ක් එක දාන්න. මේක ඇවිල්ලා ඒ කියන්නේ බ්‍රෝඩ්වේ වල මම දැකලා තියෙන්නේ. මොකද අපිට බ්‍රෝඩ්වේ එහෙම ගිහිල්ලා බලන්න අවස්ථාවක් ලැබිලා නැහැ නේ කවදාවත්. අපි එහෙම දැකලා නැහැ. අපි ওই ඉන්ටර්නෙට් එකේ මොනා හරි ටීවී එකක මොනා හරි දකින්න පොඩි දෙයක් තමයි, මූවි එකක දකින්න දෙයක් තමයි අපිත් එක්ස්පීරියන්ස් කරලා තියෙන්නේ. එහෙම එක්ස්පීරියන්ස් කරපු දේවල් වලින් ඇත්තටම ග්‍රේටස්ම හිට් එකක්, ඒ කියන්නේ මේක මේ ක්‍රිටික්ස්ලා අතරේ අති විශිෂ්ටම නිර්මාණයක් කියලා සලකපු එකක් තමයි මේ රොකී හොරර් ෂෝ කියන එක. ඒක බලන්න අනිවාර්යෙන් අරගෙන. ඉතින් එයාගේ විෂුවල් ස්ටයිල් එකට අමතරව, ඒ කියන්නේ දැන් වීඩියෝස් වල විෂුවල් ස්ටයිල් එකට අමතරව එයාගේ ලයිව් පර්ෆෝමන්සස් වල වුණත් ඔයාලා බලන්න හොයාගෙන YouTube එකේ තියෙන මම එකක් දෙයක් දාන්නම් හොයාගෙන බලන්න. තනිකරම තියෙන තියට්‍රිකල් ස්ටයිල් එකක්. එක සින්දුවක් ඇහුවම එක මූවියක් බැලුවා වගේ තමයි. අනිත් එක මේකාගේ මාර ස්ටේජ් ප්‍රසන්ස් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරම්ම එනර්ජටික්. ඉතින් ඔයාලා දන්නේ නැතිනවට මෙයාලා ගිනස් රෙකෝඩ් එකක් තියලා තියෙනවා. රෙකෝඩ් එක තමයි පැය 7යි විනාඩි 35ක් ප්ලේ කරන එක. ඒක එච්චර ලොකු එකක් වෙන්නේ සෝලෝ ආටිස්ට් කෙනෙක් විසින් ඒ වෙනකොට ඉදිරිපත් කරපු ලොංගෙස්ට් පර්ෆෝමන්ස් එක.
පෝලන්ඩල තියන්නේ මේක දස් පහලවේ මම වැරදි නැත්තන් දස් පහලව තමයි මේක තිබිලා තින්නේ වාසෝල පෝලන් මීට්ලෝෆ්ගේ මම හිට්ච සිින්දු කීප මෙන්ෂන් කරන්න වාල බලන්න මේටික අනිවාරෙන් හවාගෙන බලන්න ඕන ඒවැටිකක් මෙවැන් ඇත්තරම ඉන්ස්පාය වෙන්න එහම වෙන්න ඕනේ අපි ඉවල්වෙන්න ඕන නමුත් ඉවල් වෙන ගමන් අපි අපේ රූට්ස් මතක තියාගන්න ඕනේ අපිට කරට ඇහිලා තියෙන්න පුළුවන් කවුරුරි කියලා තියෙන්න පුළුවන් මොනාහරි දෙයක් පොඩ්ඩක් දැකලා තියෙන්න පුළුවන් නමුත් මේව දැනගෙන ඉන්න තරමට අපේ නිර්මාණශීලීත්වය ඇත්තරම වර්ධනය වෙනවා ඉතින් එක සින්දුවක් තමයි පැරඩයිස් බයි ද ඩෑෂ්බෝඩ් 1977 1993 I would do anything for love. And I would do anything for love. I'd run right into hell and back. I think again Bat Out of Hell 1977 mulin Paradise Sindhuat same album. ලදින 1981 ඩෙඩ් රින්ගර් ෆෝ ලව් කියලා. මෙච්චර කාලෙකට ඒ කියන්නේ මම මෙහෙම මියුසික් අහලා නැහැ. ඒ කියන්නේ මම අහලා නැහැ කියන්නේ මම අවුරුදු ගානක් තිස්සේ මීට්ලෝෆ් අහනවා. මට ඒකට සමාන කරන්න පුළුවන් වයිබ් එකක් තියෙන මියුසික් ඇහිලා නැහැ. ඒ වගේ මියුසික් අහලා තිනා නම් ප්ලීස් මගෙත් එක්ක ෂෙයා කරන්න. මං ඔයාලත් එක්ක මගේ දැනුම ෂෙයා කරනවා වගේම ඔයාලත් ඔයාලගේ දැනුම මගෙත් එක්ක ෂෙයා කරන කමෙන්ට්ස් වල සාමර ඉන්බොක්ස් කරලා ඔයාලට පුළුවන් විදිහට මගෙත් එක්ක දැනුම බෙදා ගන්න. මොකද මං මට පුළුවන් එතකොට ඒ දැනුම තව කෙනෙක් එක්ක මේ විදිහටම බෙදා ගන්න. ඔය තමයි ෆන් ෆැක්ට්ස් කීපක් ෆන් කිව්වට ෆන්වත් නැහැ. ඉතින් මොකද මාවින් ඇඩේ ඇත්තටම 2022 ජනවාරි මිය යනවා. ඉතින් එයා ගොඩක් කියන්නේ සෞඛ්‍ය ගැටලු එක්ක ජීවත් වුණ කෙනෙක්. නමුත් එයාගේ අවසාන කාලය දක්වාම එයා පර්ෆෝම් කරපු කෙනෙක්, ගේම අතෑරපු නැති කෙනෙක්. ඉතින් මෙයාගේ ඉන්ස්පයර් වෙන්න ගොඩක් දේවල් තියෙනවා. මියුසික් විතරක් නෙමෙයි, මිනිහගේ කැරක්ටර් එක, මිනිහගේ පර්ෆෝමන්ස්, මිනිහගේ ආර්ටිස්ටික් ස්ටයිල් එක. මං හිතනවා ඔයාලගේ මියුසික් නොලෙජ් එකට මොනහරි දැනුමක් ඇඩ් වෙන්න ඇති කියලා මම මේ කියපු දේවල් ටික. ඉතින් එහෙම වුණා නම්, එහෙම වුණා කියලා විශ්වාස කරනවා නම් ප්ලීස් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මට ලොකු සපෝට් එකක් ඒක. ලයික් කරන්න, ෂෙයා කරන්න මේක තව කට්ටියත් එක්ක, ඒගොල්ලන්ටත් දැනගන්න. මම කියපු දේවල් වල මොනා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ප්ලීස් මට ඒකත් කියන්න. මොකද සමහරවිට මගේ රිසර්ච් එකේ ඉන්ෆර්මේෂන් වැරදින්නත් පුළුවන්. මොකද මම පර්ෆෙක්ට් නෑනේ. මමත් හොයලා දේවල් මගේ දැනුම අනුව මමත් හොයලා තමයි ඔයාලත් එක්ක බෙදාගන්න. ලයික් කරන්න, ප්ලීස් සබ්ස්ක්‍රයිබ් කරන්න, අනිත් එක බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන්න. මොකද මම මොනහරි පබ්ලිෂ් කරපු ගමන් ඔයාලට ඉස්සරහට ටග් ගාලා දැනගන්න පුළුවන් වෙයි. එතකොට දාපු ගමන් ගිහිල්ලා බලන්න පුළුවන්. රයිට්. එහෙනම් ඕල්රයිට්. තව දවසක හමු වෙනකම් චියර්ස්.